Hi boy, adath togulu sadhane piliganna travel with chef YouTube channel ekata. Onna adath mama recipe ekak aran aawa. Mekath hari malees recipe ekak. Meka ela couscous ekak. Couscous kiyuwama godak kalaata pitradin naye dannawa. E wage man ithara Lankawet thiyenawa me ogulanta eka hoya ganna puluwam. Ethin me menne me pasta ekai. Ekath pasta wargayak. Namuth eka apita me meka nikan stir fry karala wage අපිට හැම මේ හදාගන්න විදියක් තමයි අද මම ඔයගලන්ට කියලා දෙන්නේ. ඒක හරිම ලේසි. ඒ වගේම ඔයගලන්ට ඒකට දැන් මම අද බිත්තර දාන්නේ. ඒගලට ඔයාලට ඕන නම් ඒකට තව චිකන් එහෙම ඊළඟට ෆිෂ් ඊළඟට දැල්ලෝ ෆෝන්ස් ඒ වගේ දේවල් උත් එකතු කරගන්න පුළුවන්. අපි බලමු අද කොහොමද මේක හදන්නේ කියලා. තමයි මේ පංගල් කිප් කුස්කුස් එක මේක ඇත්තටම අද ආරම්භ තියෙන්නේ හෝල් මීල් එක. ඔයගලන්ට මේ මේක සාමාන්‍ය එකක් තියෙනවා. ඒ වගේම හෝල් මීල් එක තියෙන ඉතින් මේක අර ගුණයි කියලා හිතමු නිසා තමයි මම මේක ඔයගලන්ට ගත්තේ. ඉතින් මේක මාකට් එකේ තියෙනවා. සුපර් මාකට් වල ගන්න පුළුවන් එක කැමති එකකින් ඕන එකක් ගන්න පුළුවන් නිසා. ඉතින් මම අද මේක හෝල් මීල් එකකින් හදන්නේ. ඊළඟට මට ලූණු ඊළඟට බෙල් පෙපර් ටිකක් මම ගන්න රතු පාට. ඊළඟට මෙතන තියෙනවා බිත්තර බිත්තර මම තුනක් පාවිච්චි කරනවා ඊළඟට මට බටර් ටිකක් අවශ්‍ය වෙනවා ඊළඟට ලුණු ගම්මිරිස් ඕන ඒ වගේම මේ බේබි ස්පිනච් එක තියෙනවා ඉතින් ඔයගොල්ලෝ නිවිති පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේ වගේ ගොඩක් මේකට එකතු කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා ඉතින් මම අද මේ ඔයගොල්ලන්ට මේ සරලව කියලා දෙන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට ඕනම කොළ වර්ග තියෙනවා ඒකට එකතු කරන්න පුළුවන් ඉතින් මම අද මේකට පාවිච්චි කරන්නේ මේ බේබි ස්පිනච් එක ඒ වගේම මෙන්න මේක මේ කැරට් ඊළඟට බේබි කෝන් ඊළඟට ග්‍රීන් පීස් මේ ඔක්කොම මේක මික්ස් එක තියෙනවා ගන්න පුළුවන් මම ඒක අද අරගෙන තියෙන්නේ නැත්තම් ඔයගලට මේව වෙන් වෙන් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින් මම මේ මික්ස් එක තියෙන නිසා මම මික්ස් එකෙන් ගත්තා මේක හදාගන්න ඊළඟට මෙතන තියෙනවා ස්ප්‍රින් අනියන් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වෙන්නේ සහ අපිට තෙල් අවශ්‍ය වෙනවා මේක බැදගන්න ඉතින් අපි බලමු කොහොමද මේක දැන් ඉස්සෙල්ලා අපි මේක කරමු මේ කුසුකුස් එක මුලින්ම අපි තම්බන් හිටිමු ඉතින් මම දැන් මේ මගේ කුසුකුස් තියෙන ග්‍රෑම් 500ක් ඉතින් මම මට වතුර අවශ්‍ය වෙන 750ක මේක බොයිලින් වෝට් එක ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම මේකට මේ වතුර තියෙන මෙතන මේ මිලිලීටර් 750 ඒකට මම එකතු කරනවා මෙන්න මේ කුසුකුස් ටික මේ විදියට එකතු කළා මේක පොඩ්ඩක් වැහෙන්න තියලා විනාඩි 6ක් 7ක් විතර 6ක් විතර මේක මේ අපි පොඩ්ඩක් තැම්බෙන්න තියෙනවා ගින්දර බොහොම අඩු කරලා ඉවරලා මේක තියෙනවා ඊට පස්සේ මේක හොඳට තැම්බේ විනාඩි 6ක් විතර පසුව අපි එකතු කරන ලුණු ටිකයි මේ බටර් ටිකයි අපි එකතු කරමු. ඉතින් මම දැන් මේ විනාඩි 5කින් 6කින් පස්සේ මම මේ ඇරලා බැලුවා. ඔයාලට පේන ඇති මේ දැන් තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට එකතු කරනවා ලුණු සල්පයක්. ලුණු ගොඩ වැඩි කරගන්න එපා. පස්සෙත් අපිට ලුණු අවශ්‍ය වෙන නිසා මේ මේකට ගොඩක් වැඩි කරගන්න එපා. ඊට පස්සේ මම මාජරින් ටිකක් මේ විදිහට එකතු කරනවා. ඒ එකතු කළා මම මේක දැන් පොඩ්ඩක් මේ වගේ කලවම් කරගන්නවා. ඔයාලට පේන ඇති. ඊට පස්සේ මේක අර හොඳට ඇලෙන්නේ නැති වෙන්න පිටි වගේ වෙන් කරගන්න පුළුවන් අර බටර් ගති නැත්නම් බටර් නැත්නම් ඔයාලට පුළුවන් මේ තෙල් ටිකක් දාන්න පුළුවන් යන්තම් තෙල් පොඩ්ඩක් දාලා මේක හොඳට කලවම් කරලා මේ ගින්දර සම්පූර්ණ දැන් ඕෆ් කරලා තියෙන්නේ මේ විදියට දැන් මේක පොඩ්ඩක් පැත්තකින් තියලා ඊට පස්සේ අපි දැන් ලෑස්ති වෙමු අපේ එළවලු ටික මේ උයා ගන්න ඉතින් මම මුලින්ම කරන්නේ බිත්තර මම වෙනම බැදගන්නේ ඒක නිසා මම දැන් ඉස්සෙල්ලා කරන්නේ මේ තාච්චි රත් කරගෙන මම තෙල් ටිකක් මේ විදිහට දාගෙන ඊට පස්සේ මගේ අර ලූණු ටිකයි එළවලු ටිකයි පොඩ්ඩක් මේකෙන් අපි මේ ෆ්‍රයි කරගන්නවා දැන් ඒකට තමයි මම දැන් ලෑස්ති වෙන්නේ දැන් මුලින්ම අපි ලූණු ටික එකතු කරන මේ විදිහට ඉතින් මේක ගොඩක් දැවිල්ලට හදන එකක් නෙවෙයි මේක සාමාන්‍යයෙන් නූඩ්ල්ස් එකක් අපි කන විදිහට ඒ සමාන විදිහට තමයි මේක හදාගන්නේ ඉතින් ඔයාලා තව එළවලු ඕන එකතු කරන්න පුළුවන්. ඉතින් මම මේ ටික අද එකතු කරන්නේ මේකට පොඩි වෙනසක් දෙන්න ඕන නිසා නැත්නම් ඔයාලට මේ කැරට්, ලීස්, කැබේජ් ඒවා එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේ බෙල් පෙපර් ටික දානවා. ඊ
ඊළඟට මම එකතු කරගන්නේ මගේ baby corn ඊළඟට ඒ වගේම කැරට් ටිකයි green peas ටිකයි ඉතින් මේ විදිහට අපි පොඩ්ඩක් මේ හොඳ තෙලේ හොඳ බැද ගන්න ඕනේ. ඒ කියන්නේ බදිනවා කියන්නේ දැන් මේක ඇත්තටම මේක ෆ්‍රෝසන් නිසා මේක හොඳට මේ තැඹිලා තියෙන්නේ. ඒ නිසා මේ ගොඩක් කුක් කරන්න දෙයක් නැහැ. දැන් මම මේකට කරන්නේ ලුණු ස්වල්පයක් එකතු කරගන්න ලුණු ගම්මිරිස් දැනට එක ටිකක් එකතු කරගෙන ඊට පස්ව මම මේකට එකතු කරගන්නවා මගේ තම්බාගත්ත මේ කුස්කුස් ටික. ඉතින් මේක හොඳ කෑමක් තමයි මේ විශේෂයෙන් මේ දවාලකටත් හොඳයි උදේටත් හොඳයි. මේ රාත්‍රියටත් මේක පාවිච්චි කරනවා මේ මේ ඩිෂ් එක. ඒක නිසා ඔයගලන්ට කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. දැන් මම කරන්නේ මම තඹ ගත්ත කුසුකුස් ටික දැන් මේලා එකතු කරගන්න. ඉතින් මේ මම හෝල් මීල් එකේ ඉතින් හරි හොඳ නිසා තමයි මම හෝල් මීල් එක පාවිච්චි කරේ. ගින්දර අඩු කරලා මේ වෙලාවේ කරනව නැත්නම් අඩි අල්ලන්න පුළුවන්. මේක හොඳට මේ යාපේ කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ කවලම් පුරන් පස්සේ දැන් මම එකතු කරගන්නවා මගේ මේ බේබි ස්පිනච් ටික. ඉතින් මේ දැන් මම බේබි ස්පිනච් එක දාලා මේ වගේ හොඳට කවලම් කරගන්න ඕනේ. මේක පොඩ්ඩක් තැම්බෙන මතක තියාගන්න මේක මේ කොළ එක ඕන්ට වඩා තැම්බිලා කුක් කරලා මේවා කරන්න එපා. ඒ පාටත් එක තියාගෙන පොඩ්ඩක් මේ වගේ කවලම් කරගත්තාම හොඳටම ඇති. දැන් හැම දෙයක්ම මේක හරි. ඊට පස්සේ මම බිත්තරේ වෙනම ඔම්ලට් එකක් දාලා ඊට පසුව තමයි මම මේකට එකතු කරගන්නේ. ඒක ටිකක් අර ලස්සන ඩෙකරේෂන් එකක් හැටියට තමයි මම මේක කරන්නේ. නැත්නම් ඔයාලට මේකෙදිම මේකටම කරන්න තිබුණා. නමුත් මම මේක නොකර මම වෙනස් විදිහට මේක අද කරන්නේ. දැන් මේක මේ විදිහට මම හදාගෙන දැන් තියෙන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඊට පස්සේ මේකප් බිත්තරේ උඩින් ලස්සනට හදලා දාගන්න. ඉතින් මම මේ වගේ පොඩි පෑන් එකක් රත් කළා. දැන් මම මේ බිත්තරේගේ මේ විදිහට ප්‍රමාණයක් දාගන්නවා. ඒ දාගෙන හොඳ high heat ඊට පස්සේ මේක හොඳට තුනී කළා. මේක කුක් කරගලා අපි රොටියක් වගේ මම මේක ගන්නවා අරගෙන ඉවරලා ඊට පස්සේ මම මේක පොඩියට කපනවා. මේ තමයි මම අද හදාගත්ත මේ කුසුකුස් එක. ඔයාලට පේන්නේ නැති මම බිත්තර වෙනම හදලා දාගත්තේ. ඒකේ වෙනසක් තියෙනවා. ඊට පස්සේ දැන් මේක අපි ප්ලේට් එකට දානකොට අපිට පුළුවන් ඉතින් මේක මිස් කරලා ගන්න. නැත්තම් මේ විදිහට ලස්සන තිබ්බහමත් හරිම ලස්සනයි. ඉතින් ප්‍රියයි. ඒකයි මම මේ ආකාරයෙන් කරේ වෙනසකටත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ මේක හදලා බලන්න. ඉතින් හරිම ලේසි හදන්න ඕනම කෙනෙකුට හදන්න පුළුවන්. විශේෂයෙන් ඔයගොල්ලන්ගේ මේ විශේෂ කෑමකට මේ වගේ හදලා දෙන්න පුළුවන්. මොකද මේ අමාරු දේවල් නෙමෙයි. මේ හරි ලේසි දේවල්. ඒකයි ඔයගලට මම මේ විදිහට කියලා දුන්නේ. ඉතින් ඔන්න අද බලාගත්තු ඔයගොල්ලෝ මේක හදන විදිහ ඔයගොල්ලොත් හදන්න. හදලා මොනවාරි තියෙනවා නම් මට සුපුරුදු පරිදි කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඇත්තටම මේ වෙලාව මේ ඔයාලට ස්තුතිවන්ත වෙනවා. මේ තිකල් අපිට ගොඩාක් subscribe කරලා තියෙනවා අපේ channel එක. ඒ වගේ විදිහට ඔයගොල්ලන්ට අලුත් දේවල් බලාගන්න පුළුවන් මේ අපේ වැඩසටහන් සමග. ඉතින් මම හිතනවා අද දවසෙත් ඔයගොල්ලෝ යමක් අද ඔයගලගේ ජීවිතේ මේ කුකින් මේ අපි මේ යුම් පියුම් කලාවේ උඩ දෙයක් ඔයගලන්ට අද අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් නැවතත් මේ වෙනිම හොඳ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනතුරු අදට ගිහින් එන්න ඔබ සියලාට සුබ දවසක්. ආයුබෝවන්.